හරි විදිහට සැලසුම් කළ විදිහටම මේ විදිහටම ගියා නම් අපිත් එක් එක් ප්‍රධාන පෙළේ අපේක්ෂකයන්ට දින වෙන් කරන අතරේ පොහොට්ටුවේ දේශපාලන ආරාධිතය වශයෙන් ওই පොටුවේ ඉන්න තිබුණේ ඔබ නෙමෙයිනේ රට දිනවන්න දැන්ම ඇමතුමට සම්බන්ධ වන්න ERC සහ PDCC තාක්ෂණයෙන් කොළපාට ඇසුරු මේන ACL Energy Saving Cable ඔබ විදුලි බිල අඩු කරයි පැහැදිලිව ඈ ඒක ඇත්ත දෙක සෙටප් එකක්ද මොකද හේතුව ඔබ පැහැදිලිව කිව්වා අහනකොට මේ මයික් එකට මට එක දෙයක් ඒකට හරි හරි ස්ථාවර අදහසක් වශයෙන් අපි දැක්කේ කියන්නේ අවංකයි කියන වචනට වඩා හරි ස්ථාවරයි කියලා මට එක දෙයක් කියන්න පුළුවන් මම නම් මහලා නැහැ මට තියෙන්නේ මේ අන්දවණ එක විතරයි මම නම් මහලා නැහැ ඒක තාම ඔබ කිව්වනේ පැහැදිලිව තමයි මම අවංකව මම උත්සාහ කරේ පක්ෂය ගොඩනගන්නත් අපි විශ්වාස කරන දේශපාලන ධාරාව ගොඩනගන්න ඒ අනුව යමින් මම හිතන්නේ ජාතික සංවිධායක වීමට පෙර ඉඳන් විසයි විසි දෙකේ ඉඳන් අපි අපේ ගමන ආරම්භ කෙරුවා. ඒ අනුව මම මගේ යුතුකම ඉටු කරා. ඉතින් අපි විශ්වාස කරා. මොකද ඒ වෙලාවේ මම පැහැදිලිව ඔබතුමාගේ මේ සලකුණ වැඩසටහනත් ඇවිල්ලා මම කතා කරපු වෙලාවෙත් සඳහන් කරේ. මම හෝ පවුල කෙනෙක් ඉල්ලනවා කියන තීන්දුව අපි අරගෙන තිබ්බේ නැහැ. මොකද අපි විශ්වාස කරා. අපි බලාපොරොත්තු වුණා. එක පැත්තක අපි ඒ වෙලාවේ රන් වික්‍රම ජනාධිපතිතුමා එක්කත් සාකච්ඡා කරමින් සිටියේ අපි කොහොමද සඳහනගත වෙන්නේ කියන කාරණය. අනිත් පැත්තෙන් පවුලේ නෝන කෙනෙක් අපේක්ෂකයෙක් ගෙදීම කියන මතයත් අපි පැහැදිලි කරමු.